සුබද සත් යාලු සිල්දරන්න ඉතින් අදත් ලබේ ටෙක්සිවන් YouTube චැනලකට සාධරෙන් පිළිගන්න අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ RJ45 network cable එකක් යොදාගෙන කොහොමද ඔයා computers දෙකක් අතර ෆයිල් ෂෙයා කරන්න කියලා. ඉතින් මෙතනදී ඔයා හිතන්නකෝ computer එකකින් ඔයා pen drive එකට data copy කරලා තව computer එකකට මේ data copy කරනවා. එතකොට මෙතෙන්දී ඔයාට මේ data copy කරන්න යන වෙලාවත් මේ pen එකෙන් ආයිමත් මේ අනිත් computer එකට data copy කරන්න යන වෙලාවත් එක්ක බලද්දි ඔයාට මෙන්න මේ RJ45 network cable එක යොදාගෙන ෂෙයා කරන එක ගොඩක් කාලෙ ඉතුරු වෙනවා. ඉතින් මෙන්න මේ RJ45 network cable එක යොදාගෙන තමයි අද අපි මේ computers දෙක අතර data sharing කරන්නේ. ඉතින් මේකෙදි මේකේ මේ RJ45 connector එක ඔයාගේ computer එකේ RJ45 port එකට තමයි සම්බන්ධ කරන්න ඕන. මේ විදිහට මම මේකේ එක කෙලවරක් අපේ PC1 එකට සම්බන්ධ කරනවා. අනිත් කෙලවර PC2 එකට මේ විදිහට සම්බන්ධ කරනවා. ඉතින් ඔයාලට පේනවා මම දැන් ඉන්නේ මේ PC1 එකේ. ඉතින් මේකෙදි අපි දැන් ඉස්සෙල්ලා සම්බන්ධ කරගත්ත RJ45 network cable එකෙන් ඔයාලට ඒක verify කරගන්න පුළුවන්. මෙන්න මෙතන පහළ ඔයාලට පේනවා මෙතන network mark එක පෙන්වන තැන click කරාට පස්සේ unidentified network කියලා පෙන්වනවා. ඒකෙන් ඔයාලට verify කරගන්න පුළුවන් මේ machine දෙක අතර cable එකෙන් connection එක දැන් හැදිලා තියෙන්නේ කියලා. හරි අපි මෙතෙන්දී මුලින්ම කරමු මේ පහළ task bar එකේ ඔයාලට පේනවා network setting icon එක උඩ right click කරනවා. එතෙන්දී ඔයාලට පේනවා open network and sharing center කියන setting එක. ඒකට අපි මුලින් ගියාට පස්සේ වම් පැත්තේ ඔයාලට පේනවා change advanced sharing setting කියලා setting එක. ඒකට ඔයා ගියාට පස්සේ මේ විදිහට ඔයාලට පේනවා මේකෙදි ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න private කියන එකට යන්න ඕනේ. ඒකේ ඔයාලට පේනවා network discovery කියලා setting එක. ඒකේ මේ උඩ දින turn on network discovery කියන එකට අපි tick කරන්න ඕනේ. ඉතින් මේ option එක on කරපුවම සිද්ධ වෙන්නේ අපේ network එකේ තියෙන අනිත් computers වලට අපේ computer එක පෙන්වන එක. සරලවම කියනවා නම් මේ ඔප්ෂන් එක ඔන් කළේ නැත්නම් අපේ අනිත් PC එකට මේ කම්පියුටර් එක පෙන්වන්නේ නැහැ. ඉතින් මේ සෙටින් එකට අමතරව ඔයාලට පහළ පේනවා all network කියලා සෙටින් එක. මේක මේජර් එක්ස්පෑන්ඩ් කරාට පස්සේ ඔයාලට ඒක පහළම පේනවා password protected sharing කියලා එක. ඉතින් මේ සෙටින් එකේදී turn off password protected sharing කියන එකට අපි ටික් කරන්න ඕන. මෙන්න මේ password protected sharing කියන සෙටින් එක ඔෆ් කරාට පස්සේ මේ network එකේ අපි ෆයිල් ෂෙයා කරද්දී කිසිම password එකක් නැතුව මේ ෂෙයරින් එක කරන්න පුළුවන්. ඉතින් මේ සෙටින් දෙකම හැදුවට පස්සේ ඔයා මෙන්න මේ සෙටින් එක සේව් කරන්න ඕන. පහළ ඔයාලට පේනවා මේ සේව් චේන්ජස් කියලා බටන් එකක් තියෙනවා. ඒක මෙතන ක්ලික් කරාට පස්සේ ඒ සෙටින් එක සේව් වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ තියෙන සෙටින් වලින් මෙතන ඔයාලට පේනවා මේ කනෙක්ෂන් කියලා පොඩි RJ45 කේබල් එක අයිකන් එකක් එක තියෙනවා ඊතනෙට් කියලා එක. අන්න එතෙන්ට අපි ගියාට පස්සේ මෙන්න මේ වින්ඩෝ එක ඕපන් වුණාට පස්සේ මේක පහළම ඔයාලට පේනවා ප්‍රොපර්ටිස් කියලා බටන් එක. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔයා තවත් සෙටින් එකකට යනවා. ඒකේ පහළම ඔයාලට පේනවා ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් වර්ෂන් 4 TCP/IPv4 කියලා. ඉතින් මේක මේ විදිහට සිලෙක්ට් කරලා මේ පහළ තියෙන ප්‍රොපර්ටිස් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට තව මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ඒකේ ඔයාලට පේනවා මේකේ මේ ටික් වෙලා තියෙන obtaining an IP address automatically කියන එකට. ඒ වගේම පල්ලෙහාත් තියෙන obtaining DNS server address automatically කියලා. මේකේ අපි කරන්න ඕන මේ පහළ තියෙන use the following IP address කියන එකට මුලින්ම ටික් කරලා ඉන්න ඕන. ඉතින් මෙතනදී මේ ෆයිල් ෂෙයා කරන වැඩේදී PC දෙකටම දෙන්න ඕන එකම IP range එකෙන් යන IP එක. ඒ නිසා මම මෙතෙන්දී මෙන්න මේ වගේ IP එකක් තමයි දෙන්නේ. 192.168.1.10 කියන IP එක තමයි මේ PC1 කියන එකට දෙන්නේ. ඊට පස්සේ මේ පහළට ගිහිල්ලා මේ ක්ලික් කරාට පස්සේ ඔටෝම මේ subnet mask එක මේක fill වෙනවා. ඊට පස්සේ ඔයා default gateway එක විදියට දෙන්න ඕන 192.168.1.1 කියන එක. ඊට පස්සේ ඔයා මේ පහළ තියෙන prepared DNS server කියන එකට 8 ඉලක්කම් 4ක් මේ විදිහට දීලා පහළ එකටත් 4 ඉලක්කම් තමයි දෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාලට තව පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මම මෙතෙන්ට මේ පාවිච්චි කරපු IP address ඔයාලත් ඒ විදිහටම දාන්න ඕන කියලා දෙයක් නැහැ. ඔයාලට යම් දැනුමක් තියෙනවා නම් IP ගැන ඔයාලා වෙනස් කරලා ඒ IP දාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ සෙටින් එක ඒ විදිහට හදද්දි. නමුත් ඔයාලට මේ IP ගැන වැඩි දැනුමක් නැත්නම් මම මේ දුන්න IP address ම දුන්න කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන මේ IP ටික ඔයාලා දැම්මට පස්සේ මේ විදිහට okay කරනවා. okay කරලා මේක close කරනවා. ඉතින් දැන් අපි මේ විදිහට network එකේ setting ටිකත් හදලා IP ටිකත් දාලා ඉවර වෙලා ඊට පස්සේ ඔයා කරන්න ඕන control panel එකට ගිහිල්ලා firewall එක off කරන්න ඕන.
ඉතින්ද ඔයාල වෙන මේ වම් පැත්තේ තියෙන turn windows firewall on or off කියලා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔයා ඒකේ setting එකට යනවා. ඉතින් මේකේ මේ විදිහට මේ ටික් කරන්න ඕන turn off windows firewall කියන එක. off කළුවරලා මේක okay කරන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි PC 1 එකේ settings ටික හදන්නේ. දැන් අපි බලමු PC 2 එකේ settings ටික කොහමද හදන්නේ කියලා. දැන් අපි මේ ඉන්නේ PC 2 එකේ. ඉතින් මෙතනදිත් අර අපි PC 1 එකේ හදපු settings ටිකම හදන්න ඕන. එතෙන්දි වෙනස් වෙන්නේ IP එක විතරයි. ඉතින් මම ඒ settings ටික මේකෙත් දාන නිසා මම ඉක්මනට ඒ settings ටික කරනවා. මෙතනදී අපි PC 1 එකට දුන්න IP එක නෙමෙයි මෙතෙන්දී දෙන්නේ 192.168.1.20 කියන IP range එක තමයි දෙන්නේ. අනිත් settings ඒ විදිහටම يعني PC 1 එකේ කරපු settings මේකෙත් කරනවා. ඉතින් මේකෙත් අර විදිහටම firewall off කරන්න ඕන settings ටික හදලා ඉවරනාට පස්සේ දැන් අපි මේ PC 1 එකෙත් PC 2 එකෙත් ෆෝල්ඩර් ෂෙයා කරන්න ඕන network settings එකම හදලා තියෙන්නේ. ඉතින් මේ හදාගත්ත settings එක අපි check කරලා බලන්න නම් ඔයා මුලින්ම command prompt එක open කරගන්න ඕන. මේකේ ඔයා command prompt එක open කරලා ඒකේ ping කියන command එක මේ විදිහට type කරලා PC 1 එකේ IP එක අපි මෙතන මෙහෙම type කරා 192.168.1.10. ඊට පස්සේ ඔයා enter key එක ගැහුවට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ machine දෙක අතර pinging එක හරියටම වෙනවා. හරි. දැන් අපි මේ network එකේ settings සේරම හදලා ඒක check කරලා තමයි තියෙන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ PC 1 එකේ ඉඳලා PC 2 එකට folder එකක් share කරලා ඒක PC 2 එකෙන් කොහොමද access කරන්න කියලා බලන එක. හරි. ඔයාලට වෙනවා මම දැන් ඉන්නේ PC 1 එකේ. ඉතින් මෙතනදී අපි දැන් මෙන්න මේකේ තියෙනවා desktop එක වලට පේනවා tech7 කියලා folder එක. මේක තමයි මම මේ ෂෙයා කරන ෆෝල්ඩර් එක විදිහට තෝරගත්තේ. මේකේ මුලින්ම කරන්නේ මේකට right click කරලා මේකේ තියෙනවා share with කියලා option එක. ඒකේ දකුණු පැත්තේ පහළ වහර වෙනවා specific peoples කියලා setting එකක් තියෙනවා. ඒක click කරාට පස්සේ මේ වගේ window එකක් open වෙනවා. මේක ඔයා මෙතනින් මේ arrow එකෙන් select කරන්න ඕනේ everyone කියන option එක. ඊට පස්සේ ඔයා මේක මෙතන මේ දකුණු පැත්තේ තියෙන add කියන button එකෙන් මේ විදිහට add කරාට පස්සේ පහළ box එකට මේ විදිහට enter වෙනවා. ඉතින් මේ විදිහට enter වුණාට පස්සේ ඔයාලට පේන මේ everyone කියලා අපි enter කරේ එකේ දකුණු පැත්තේ පේනවා ඔයාලට read කියන තැන පොඩි arrow එකක් තියෙනවා. ඉතින් එතනින් අපිට පුළුවන් දැන් අපි මේ share කරන folder එක PC 2 එකේ userට read කියන access එක විතරක්ද නැත්නම් read write කියන access දෙකම දෙනවද කියන එක ඔයා තීරණය කරන්න ඕන. මෙතෙන්දි මම read write දෙකම මේකේ ලබා දෙනවා. ඊට පස්සේ ඔයා මේ share කියන button එක click කරලා මේක select කරලා මේ විදිහට done කරන්න ඕන. දැන් මේ ෆෝල්ඩර් එක ෂෙයා වෙලා තියෙනවා. අපි බලමු PC 2 එකේ මේ PC 1 එකෙන් ෂෙයා කරපු ෆෝල්ඩර් එකට කොහොමද ඇක්සස් කරන්න කියලා. දැන් අපි මේ ඉන්නේ PC 2 එකේ. මෙතෙන්දී අපි මුලින්ම this PC එකට ගියාට පස්සේ මේකේ වම් පැත්තේ ඔයාලට පේනවා network icon එකෙන් එතෙන්ට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන පෙන්වන්නේ මේ Dell කියලා පෙන්වන්නේ අපේ PC 1 එක Toshiba කියලා පෙන්වන්නේ දැන් මම මේ ඉන්නේ PC 2 එක. ඉතින් සමහරවිට ඔයා මෙතෙන්ට ආවට පස්සේ අපේ PC 1 එක අපේ මෙතන මේ වෙලාවේ පෙන්නුවත් ඔයාගේ PC එකේ වෙලාවේ නොපෙන්නන්න පුළුවන්. එතකොට ඔයා කරන්න ඕන කිහිප වතාවක් රිෆ්‍රෙෂ් කරන්න ඕන. එතකොට ඔයාලා අනිවාර්යෙන් ඔයාගේ PC 1 එක මෙතන පේනවා. ඉතින් අපි මේ මෙතන දැන් අපේ PC 1 එක විදිහට තියෙන Dell PC එක මේ PC එකට මේ විදිහට ඩබල් ක්ලික් කරාට පස්සේ ඔයාට ඇතුලේ ෆෝල්ඩර් එකක් පෙන්වන users කියලා. ඒක ඩබල් ක්ලික් කරාට පස්සේ පේනවා user name එක. ඊට පස්සේ ඒක ඇතුලේ ඩෙස්ක්ටොප් කියලා පෙන්නනවා. අපි ඩෙස්ක්ටොප් එකේ තියෙන ෆෝල්ඩර් එකක් තමයි ෂෙයා කරේ. ඒක නිසා මේක ඇතුලට ගියාට පස්සේ අපිට පේනවා tech7 files කියලා අර මම කලින් ෂෙයා කරපු ෆෝල්ඩර් එක. ඉතින් ඒක ඇතුලේ අපි PC 1 එකේ ෂෙයා කරපු ෆෝල්ඩර් එකේ පොඩි text එකක් හැදුවා example එකක් විදියට. ඒක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට තමයි
RJ45 network cable එක යොදාගෙන folder එකක් share කරන්න. ඉතින් මෙතෙන්දී ඔයාලට video එක වෙරකන් කලින් විශේෂ දෙයක් කියන්න ඕනේ. ඒ තමයි ඔයාලට මතක ඇති මම මේ computers දෙකේ network settings හදද්දී firewall එක off කරා. අනිවාර්යෙන් ඔයා internet use කරන කෙනෙක් නම් මේ firewall එක ඔයාගේ computer එකේ security එකට ගොඩක්ම වැදගත්. ඉතින් ඒ නිසා මේ computers දෙකේම අනිවාර්යෙන්ම ඔයා firewall එක ආයිමත් on කරන්න ඕන. ඉතින් මේට වඩා මම මේ video එකෙන් මොනවද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලට මොකක් හරි මේ video එක ගැන ගැටලුවක් තියෙනවා පහල comment section එකේ දාන්න. ඒ වගේම අපේ TechSend YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඊට හැබැයි තියෙන bell icon එක on කරන තිබුණොත් තමයි අපි දාන latest video ඔයාලාට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සුබ දවසක් සියලුම දෙනාට.